ඔය අය කතා කරනවා මේ 88 89 ගැන. 88 89 ගැන නිකන් සිද්ධියක් විදියට අරගෙන නෙමෙයි කතා කරන්න ඕන. 88 89 නිර්මාණය වෙන්නේ 83 ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ජේ.ආර්. ජයවර්ධන රාජ්‍යපාලනය කරපු නිසා තමයි 88 89ක් නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව මේ එදා ඒ ඉන්දියන් ආක්‍රමණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මේ සිය කැමැත්තෙන් ආවුද ගත්තා නෙමෙයි. එදා ඒ ගන්න සිද්ධ වුණා. ඒක 1818 සිද්ධ වුණා ඉංග්‍රීසින්ට එරෙහිව. ඊළඟට 48 සිද්ධ වුණා ඉංග්‍රීසින්ට එරෙහිව. අපේ හාමුදුරුවන්ට වෙඩි තියලා මැරුවා ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඉතින් එවැනිම සිද්ධි තමයි හාමුදුරු කොච්චර අපවත් වුණාද 71 අරගලේදී. 88 89 අරගලේදී. ඒවා මේ රට වෙනුවෙන් රටේ ජනතාව කරපු අරගල. ඒවට ඒ වෙලාවේ සංවිධානය වෙච්ච දේශපාලන කණ්ඩායම් මේවට නායකත්වය දුන්නා. එහෙම ඒ හැම අවස්ථාවකම 1971 1988 89 1818 1815 රටේ ජනතාව තමයි දිවිච්ච පාලනයට රැව කැරලිගෙන වෙලන් එදාත් 1848 රටේ ජනතාවට ගහපු බදු නිසා තමයි එදා ඉංග්‍රීසින්ට රැව කරලක් ඇති වුණේ. ඉතින් ඒ නිසා දැන් මේ නිකන් උදකලාව 88 89 කියලා අරගෙන කතා කරලා නිකන් නොඑක් විදිහේ මේ අවලාද මඬ මේ බොරු බේගල් ප්‍රචාරය කරමින් තියෙන අපි දකිනවා. එනිසා කරුණාකරලා නිවැරදි කරන්න ඕනේ ඉතිහාසය. 88 89 නිර්මාණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු නිසා මේ පිටවපු පාලක ජේ.ආර්. ජයවර්ධනලා ඔය ප්‍රේමදාසලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කළා. යාපනයේ ඡන්දෙ මංකොල්ල කෑවා. රටේ ජනතාවට ඡන්දෙ දුන්නේ නැහැ. ලාම්පු කලකෙදි සෙල්ලම් ගැන ඉරුලච්ච මේ ජනමත විචාර කළ මේ බොරු ප්‍රෝඩාවන් ගැනල්ලා රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න තියෙන පක්ෂවලට තියෙන අයිතිය නැති කරලා පක්ෂ තුනක් තහනම් කරලා ජනතා විමුක්ති පෙරමුණ නැතුව එහෙම කරලා මහා අපරාධයක් කළේ. අපරාධයේ ප්‍රතිඵලය තමයි ඒක පුපුරා යෑම තමයි 88 89 සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් මේ රනිල් වික්‍රමසිංහත් දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ ඇන තියලා ප්‍රජාතන්ත්‍රවාදීව සිද්ධ කරන පාලනය නවත්තලා තමන්ට ඕන විදිහට හිතුවක් කාර්ය විදිහට දැන් මේ රාජ්‍ය පාලනය කරගෙන යන තරම් උත්සාහයක් තියෙනවා. ඒ නිසා ඒක අපේ සමාජය දැන් මේ වෙලාවේදී බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි බල කරන්න ඕන කොමිසමට මැතිවරණ කොමිසම තමයි අපේ රටේ මැතිවරණයේ තියෙන නීත්‍යානුකූලව බලයේ තියෙන කොමිසම කණ්ඩායම. ඒ නීත්‍යානුකූලව තියෙන බලතල තියෙන කොමිසමට ඒ කොමිසම මේ වෙලාවේ කොන්දේශ විරහිතව මැතිවරණ තියන්න ඕන. ඒක තමයි ජනතාව කැමැත්ත විමසා බලන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී විදිය. ඒක රනිල් වික්‍රමසිංහ බලහත්කාරය උදවලා බය කරලා රනිල් වික්‍රමසිංහ එක නවත්වන එක බරපතල තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වෙන නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියලා තියෙන ජනතාවගේ අයිතිය අත තියලා තියෙන්නේ. ඒ නිසා ජනතාව බොහොම කල්පනාවෙන් බොහොම විමසීමෙන් යුක්තව මේ අපරාධකාරීන් දැන් මේ බය වෙලා තියෙන එක මේ වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂලා ඇතුළු අපේ රටේ මේ ප්‍රභූ කියලා පෙනී හිටපු මේ අපරාධකාරයෝ ටික දැන් එළිදරව් වෙන්න යනවා. දැන් ජනමත විමසුමකට ගියාගෙන් පස්සේ මැතිවරණයකට ගියාගෙන් පස්සේ අනිවාර්යයෙන්ම අපේ රටේ ජනතාව මේ වෙලාවේ නිවැරදි තීරණයක් ගන්නවා. ඒ තීරණයත් එක්ක අපරාධකාරීන්ට වංචනිකයින්ට රටේ මහජන ධනය හොරා කාපු සියලු දෙනාට දඬුවම් විඳින්න සිද්ධ වෙන නිසා දැන් බයටපත් වෙලා තියෙනවා.